සුබදේශනක්. ප්‍රීතිමත් ජීවිතයක් සඳහා මයින්ඩ්ෆුල්නස්. අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ අපේ පුංචි දරුවෝ ගැන. දරුවෝ වැඩිහිටිය බවට පත් වෙනකොට සාර්ථක ජීවිතයක් සඳහා ප්‍රීතිමත් ජීවිතයක් සඳහා නිවැරදි ඉලක්ක කරා යාමට මයින්ඩ්ෆුල්නස් සතිමත් බව කොහොමද උපයෝගී කරගන්නේ කියන එක පිළිබඳව තමයි අපි කතා කරන්නේ. අපි ළඟදි දවසක කතා කරා පුංචි දරුවෙකුට කොහොමද තමන්ගේ හුස්ම රැල්ල එක්ක වෙනස් වෙන ශරීරය දිහා මනසින් බලائیں۔ කියලා. එහෙම නැත්තම් අත් දෙක උදරේ මත තියාගෙන අත් දෙක හුස්ම ගැනීමත් එක්ක වෙනස් වෙන හැටි. බොහොම විනෝදයෙන් ක්‍රීඩාවක් වගේ බලාගෙන ඉන්න හැටි. දරුවා ඒ තුලින් ලබන චිත්ත ඒකාග්‍රතාවය පුහුණු කරගන්න හැටි ගැන අපි කතා කළා. අද අපි කතා කරමු පුංචි දරුවෙක් තවත් පොඩ පොඩ ලොකු වෙනකොට ක්‍රීඩාවන් හේදෙනකොට කොහොමද මයින්ඩ්ෆුල්නස් ඒ සඳහා ප්‍රයෝගික කරගෙන ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කරා යන්නට ඉලක්කයන් හඹා යන්නට මයින්ඩ්ෆුල්නස් ප්‍රයෝගික කරගන්නේ කොහොමද කියලා. පුංචි සරල ක්‍රීඩාවන් දෙකක් තුනක් පිළිබඳව මම ඔබට සඳහන් කරනවා. ඔබ දරුවාත් එක්ක මේ සඳහා සම්බන්ධ වෙන්න දරුවාව උනන්දු කරවන්න. පුංචි එක අභ්‍යාසයක් ගැන අපි දැන් කතා කරමු. අපි දන්නවා පුංචි ළමයි හරි ආසයි බෝල ගහන්න, බෝල එක සෙල්ලම් කරන්න. නමුත් පුංචි දරුවන්ට හරි අමාරුයි බෝලයක් උඩ දාලා අල්ල ගන්න. නැත්තම් ඉලක්කයකට බෝලයක් දාන්න දරුවෙකුට අමාරුයි. ඒ මොකද දරුවාට ඉලක්කය පිළිබඳව අරමුණක් නැති නිසා. දරුවාගේ අරමුණ එක තැනක ඒකාග්‍රතාවයක තබා ගන්න පුළුවන් නම් දරුවා ඉතා පහසුවෙන් ඉක්මට හුරු වෙනවා ඉලක්කයට බෝලේ විසි කරන්න. අපි දරුවාව පුහුණු කරමු. බෝලයක් උඩ දාලා කොහොමද බෝලේ අල්ලන්නේ? අපිට මේකට මං හිතන්නේ ඉතාම හොඳයි පුංචි බැලුම් බෝලයක්. බැලුම් බෝලයක් අරගෙන උඩ දැම්මට පස්සේ ඒ බැලුම් බෝලේ පාවී යාමත් එක්ක කොතෙන්ටද වැටෙන්නේ කියලා සමහරවිට හිතා ගන්න අමාරුයි. මෙතෙන්දී අපි දරුවව පුරුදු පුහුණු කරනවා හොඳට අවධානයේ ඉන්න කොතෙන්ටද වැටෙන්නේ සහ ඒ වැටෙන තැනට ගමන් කරන්නට ගත වෙන කාලය පිළිබඳව පුහුණු වෙන්න. ඒ තැනට දුවගෙන ගිහිල්ලා බැලුම් බෝලේ අල්ල ගන්න. මේක හොඳ ක්‍රීඩාවක් මානසික ඒකාග්‍රතාවය සඳහා. ඒ වගේම තමයි දරුවට පුළුවන් අපි බවුන්සින් කියලා කියනවා බෝලයක් බිම දමමින් සෙල්ලම් කරන එක. ඒතර බෝලය බිමට ගහලා උඩට එනකොට එකම රටාවකට එකම ප්‍රමාණයකට කොහොමද බෝලේ බවුන්ස් කරන්නේ? මේක දරුවාට පුරුදු නැත්නම් දරුවාට මේක කරගන්නට බෑ. එක එක ප්‍රමාණවලින් එක එක වේගවලින් තමයි දරුවාටින් මේක සිද්ධ වෙන්නේ. එතකොට එක දිගට මේ ක්‍රීඩාව කරන්න දරුවාට බැරුව යනවා. නමුත් දරුවා ඒකාග්‍රතාවයේ පුහුණු කරනකොට වැරදි වැරදි මේක කරන්න පුරුදු වෙනකොට දරුවා හැම වෙලේම සිහිය පවත්වා ගන්න එතන. ඒතර දරුවා පුහුණු වෙනවා පහළට යන බෝලේ බිම වැදිලා ඒ වේගයෙන්ම කලින් තිබිච්ච තැනට එන්න කොයිතරම්ක් දුරට මම මේක තද කරන්නට ඕනේද කියන එක. දරුවා මේක හොඳට ඉගෙන ගන්නවා හිත ඒ අරමුණේ තබා ගැනීම තුළ. ඔබට පුළුවන් දරුවා මේකට පුරුදු පුහුණු කරන්න. දරුවාට සැරයක් දෙකක් වරදිනකොට මන්දෝත්සාහී ගතියක් දැනෙන්නට පුළුවන්. නමුත් ඔබට පුළුවන් දරුවා උනන්දු කරවන්න. දිගින් දිගට උනන්දු කරවීම තුළින් ටික දුරට පුහුණු වෙනකොට දරුවාට පුළුවන් වෙනවා බොහෝ වේලාවක් එකම ප්‍රමාණයකට එකම වේගයකින් බෝලය බවුන්ස් කරමින් සෙල්ලම් කරන්න. ඒ තුළින් ඔහු පුරුදු වෙනවා චිත්ත ඒකාග්‍රතාවේ පවත්වාගෙන ක්‍රීඩාව දිගටම කරගෙන යන්න. ඒ වගේම තමයි මම තවත් පුංචි අභ්‍යාසයක් දෙන්න දරුවන් එක්ක එකතු වෙලා කරන්න දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගන්න. ඒ තමයි අපි පුංචි කාලේ කරලා තියෙනවා මේ වගේ ක්‍රීඩා, මේ වගේ ක්‍රියාකාරකම්. අපිට පුළුවන් දරුවෙක් එක්ක චිත්‍රයක් අඳින්න, එහෙම නැත්නම් චිත්‍රයක් පාඨ කරන්න. එවැනි අවස්ථාවකදී කොහොමද ලස්සනට ඉරි වලින් පිටට යන්නේ නැතුව චිත්‍රේ පාඨ කරන්නේ? එහෙම නැත්නම් ඔබට මතක ඇති අපි පුංචි කාලේ කරලා තියෙනවා පින්තූරවල පරිප්පු ඇට අලවනවා, වී ඇට අලවනවා, ධාන්‍යයට අලවනවා. මෙන්න මෙවැනි ක්‍රියාකාරකමක් තුළින් දරුවා හොඳ චිත්ත ඒකාග්‍රතාවයකින් මේක කරන්නට පෙළඹෙනවා. ඔබට පුළුවන් සංකීර්ණ සරල චිත්‍රකින් පටන් අරගෙන හුරු වෙනකොට දරුවා සංකීර්ණ චිත්‍රයක් දක්වා යන්න.
පුංචි මලකින් පෙති හතරක් පහක් තියෙන මලකින් පටන් ගන්න පුළුවන් දරුවා පුරුදු වෙනකන් ඔබට පුළුවන් ඉරි වලින් පිටට යන්න නැතුව කොහොමද පුතේ පරිප්පු ඇට ගානට රටාවකට అలවන්නේ දරුවා මේක පුහුණු වෙනකොට ඊට වඩා සංකීර්ණ චිත්‍රයක් දක්වා අපිට පුළුවන් මේක වර්ධනය කරන්න. එහෙම නැත්නම් එවැනි ක්‍රියාකාරකමක් අභ්‍යාසය අමාරු කෙනෙකුට පුළුවන් දරුවාට කොහොමද සිත එක අරමුණක තබාගෙන ඉරි වලින් පිටට යන්නේ නැතුව ලස්සනට පාට කරන්නේ කොහොමද මලක් මලක කොළයක් මාළුවෙක් වැනි චිත්‍රයක් ටිකක් සංකීර්ණ චිත්‍රයක් දක්වා මේක කරගෙන යන්නත් පුළුවන්. මේක තවත් හොඳ අභ්‍යාසයක්. මේවා අපට දැනෙන්නට පුළුවන් මේවා හරි සරල දේවල් විදිහට. නමුත් සරල දේවල් විදිහට පෙනුනට මේ තුලින් ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් දරුවාගේ වැඩෙන මොළය තුල. මෙවැනි අභ්‍යාස ක්‍රියාකාරකම් කිරීම තුළදී දරුවාගේ මොළයේ ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා. ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නට පටන් ගැනීම තුළ ඔහුගේ මොළයේ වර්ධනය ඉතා හොඳින් සිද්ධ වෙනවා. අවධානය රඳවා ගැනීම ඒකාග්‍රතාවයක රඳවා ගැනීම වගේ මතක ශක්තිය වැඩි කර ගන්නට මේක මෙවැනි අභ්‍යාස ඉතාමත් වටිනවා. ඒ නිසා අපිට පුළුවන් පුංචි දරුවෙක් දවසකට යම්කිසි කාල සීමාවක් වෙන් කරගන්න. ඔබ මේ වැඩසටහන නරඹන කෙනෙක් නිසා ඔබට පුළුවන් ඔබේ දරුවා මෙවැනි වැඩසටහනක් ද විශේෂයෙන්ම මේ කාලේ දරුවෝ ඉන්නේ විවේකයෙන් ගෙදර. ඔබට පුළුවන් යම්කිසි කාල සීමාවක් වෙන් කරගෙන දරුවත් එක්ක පැය භාගයක පැයක කාලයක් මෙම ක්‍රියාකාරකම් වලදී දෙන්න. ඔබ ටික කාලයක් මේක දරුවාත් එක්ක පුරුදු පුහුණුවෙන්කට ඔබට දැනෙවි දරුවාට කොච්චර පහසුවෙන් සිත එකඟ කරගෙන ක්‍රියාවක යෙදෙන්නට පුළුවන්ද කියන එක. මේක වැඩිහිටියෙක් වෙනකොට දරුවාට ඉතාමත් ප්‍රයෝජනවත් සාර්ථකව ඉලක්කයක් කරා යන්නට. ඒ නිසා පුංචි කාලේ පුරුදු කරමු අපි දරුවන්ට සතිමත් බව. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.